ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. උදා වුණු 2023 අවුරුද්දෙත් අපි ටිකක් වැඩිපුර වෙනදටත් වඩා ඔබේ නිරෝගීකම ගැන හිතනවා. අන්න ඒ නිසාමයි අපි සඳා දවසේ ඔබ දන්නා සුපුරුදු විදිහටම ආයුර්වේද වෛද්‍යානුකූලව ඔබේ නිරෝගීකම ගැන ටිකක් වැඩිපුර කතා කරනවා කියලා ඉතින් පසුගිය වසර පුරාවටම ඔන්න මේ වසර ආරම්භයේ අපේ කතා බහ ආරම්භ කරනකොටම අපි හැමතෙම පොදු කාරණාවක් අපි හැමතෙම විශේෂයෙන්ම සලකා බැලිය යුතු කාරණාවක් ගැන අපි කතා කරන්නේ සමේ රෝග සම්බන්ධයෙන්. මොකද සමේ රෝග කියන දේ ගොඩක් අය අමතක කරන පුංචි දෙයක් ඇති වුණත් අපි හිතනවා ආයක හරියයි. ඒකට වැඩි බරක් අපි දාන්නේ අනිකුත් ලෙඩ රෝග තරම්. හැබැයි අපි එහෙම කරන්නට ඕනද? එහෙම කළ යුතු දෙයක් නෙමේ නේද කියන කාරණාව සම්බන්ධයෙන් අපි විශේෂයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමේ රෝග පිළිබඳව විශේෂයෙන්ම විශේෂිත රෝගී තත්ත්වයක් ගැන අපි කතා කරනවා. අපි ආයුර්වේද වෛද්‍ය අනුකූලව නම් මේකට කිටිබ කියලා කියනවා. එහෙමත් නැත්නම් පොතු කබර රෝගය කියලා කියනවා. එහෙමත් නැත්නම් බටහිර වෛද්‍ය අනුකූලව මේකට සොරයිසිස් කියලා හඳුන්වා දෙනවා. ඉතින් අපි මේ ගැන ටිකක් වැඩිපුර කතා කරන ගමන් පොදුවේ සමේ රෝග ගැනත් කතා කරනවා. ඉතින් කවුද අපිට මේ ගැන බොහෝ තොරතුරු කියන්න බලාපොරොත්තු වෙන්නේ? සුපුරුදු විදිහට මේ වසරෙත් අය අපිත් එක්ක එකතු වෙනවා. අපේ ආයුර්වේද වෛද්‍යතුමිය ආයුර්වේද වෛද්‍ය සෞම්‍ය සේනානායක. අයිබෝන් සුබදසන. අයිබෝන් සුබදසන. හරි, අපි කතාබහට ආරම්භයක් ලබා ගනිමු. දැන් සමේ රෝග කියන දේ අපි සමහර වෙලාවට සමහර අයට තියෙනවා. හැබැයි දන්නෙත් නෑ. සමහර විට මේක ටිකක් උත්සන්න වුණාට පස්සේ තමයි අපි හොයලා බලන්නේ. හරි, ඒ ගැන වැඩිදුර හොයන නිසා ඖෂධයක් කරා යන්නට බලාපොරොත්තු වෙන්නේ. සමේ රෝග මෙතරම් සුලභයි. මේකට පොදු කාරණා ටිකක් තිබෙනවාද? ඔව්, දැන් සමේ රෝග ගැන කතා කරනකොට අපි කිව්වොත් මේක ඉතාමත් සුලභයි කියලා එක නිවැරදි. ඒකට හේතුව තමයි දැන් සම තමයි අපේ බාහිර පරිසරයෙන් අර ශාරීරික අභ්‍යන්තර පරිසරය වෙන් කරලා අපිව ආරක්ෂක පටලයක් විදිහට ශරීරයේ සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රීන් ආරක්ෂා කරන ප්‍රධානම අවයවය සම. ඉතින් සම ආශ්‍රිතව අපිට ලෙඩ රෝග හැදෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඉතින් මේකට පොදු හේතු ගැන අපිට හැම චර්ම රෝගයකට පොදු හේතුව මෙන්න මේක කියලා උත්තරයක් දෙන්න අපහසුයි. නමුත් පොදුවේ අපි ගත්තම අනිකුත් ලෙඩ රෝගවලට වගේම මේ සමේ ලෙඩ රෝගවලටත් අපිට බලපානවා අපේ මේ ආහාර රටාව සහ ජීවන රටාව. ඒ හැරුණම දැන් ඒක අපි පොදුවේ සියලුම ලෙඩ රෝගවලට කතා කරනවානේ, අපේ ආහාර විහරණ නිසා අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කියන එක. මේක හැරුණම අපිට සමේ ලෙඩ රෝගවලට බලපාන තව ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපේ හැම අධිකව හිරු එළියට නිරාවරණය වෙන එක. ඒ වගේම තමයි පවිත්‍රතාවය පවත්වාගෙන යන ක්‍රමවේදයන්. අපි බොහෝ විට සම පිරිසුදු කරන්න යොදා ගන්න ක්‍රමවේදයන් හරි හෝ වැරදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිසි පරිදි පිරිසුදු නොකරනවා වෙන්න පුළුවන්. ඒක. ඒ වගේම මේ දේශගුණික විපර්යාස වලට අපේ සම දක්වන ප්‍රතිචාර. ඊට අමතරව ආකන්තුජ හේතු. මේකත් ගොඩක් හේතු වෙනවා. අපි කියන අපි දන සමාශ්‍රිතව බොහෝ වෙලාවට දිලීර ආසාදන වගේ දේවල්. මේ වගේ විවිධ හේතු නිසා අපිට සමේ රෝග ඇති වෙන්න පුළුවන්. අපි මේ හේතු ගැන තව ටිකක් වැඩිදුර ඉදිරියේදී සඳහන් කරන්න. දැන් එතනකොට දැන් අර මම කතා බහ ආරම්භ කරන මොහොතේදී මකෝ අපි සමේ රෝග වලට බොහෝ විට ප්‍රතිකාර කරා රෙමු වෙන්නේ මේ මුල් අවස්ථාවේදී නෙමෙයි. ටිකක් උත්සන්න වුණාම, කාලයක් ගත වුණාම මේකෙන් අපිට පීඩාවක් දැනෙන්න පටන් ගත්තට පස්සේ අපි මේක දැක්කත් වැඩි ගණන් ගන්නෑ. හැබැයි මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් තමයි සමේ රෝග කියලා කියන්නේ. ඒක එහෙම විය යුත්තේ ඇයි කියලා අපි පැහැදිලි කරලා කියමු. ඔව්, දැන් බොහෝ වෙලාවට අනෙකුත් ලෙඩ රෝගවලදී අපිට තියෙන දෙයක් නේ, එක්ක වේදනාවක් දැනෙනවා, මොකක් හරි ශාරීරික අපහසුතාවයක් දැනෙනවා. නමුත් මේ සමේ රෝගවල මුල් අවස්ථාවේදී අපිට අර ලොකු ශාරීරික අපහසුතා දැනෙන්නේ නැහැ. මේකත් එක්ක අපි මේ සමේ රෝගේ ටිකෙන් ටික අතපසු කරනවා. ඊට අමතරව අපි මේ සමේ රෝගයක් වැළඳුනාම ඒක රූපයට හානිකර වෙන මට්ටමක් හරි, එහෙම නැත්නම් අවලස්සනක් කියලා අපිට හිතනකම් හරි, එහෙම නැත්නම් ඒකේ යම්කිසි අපහසුතාවයක් එනකම්, يعني කැසීමක් හරි, අධිකව පළු දැමීමක්, හැම පොතු ගැලවී යාමක්, මේ වගේ දෙයක් දකින්නකම්, එහෙම නැත්නම් දිලීර ආසාදනයක් වගේ දෙයක් නම් ඒක ශරීරේ පුරා පැතිරෙනකම් අපි ඒක නොසලකා හරිනවා. නමුත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි සමේ රෝගයකදී ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා නම් අපි මුල් අදියරේදී. ඒක ඉක්මනින් සුව කර ගැනීම ඉතාමත් පහසුයි. ඉතින් ඒ නිසා සමේ රෝගයකට මුල් අදියරේදී ප්‍රතිකාර ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. අන්න එහෙම කියෝ නිසාම අපි වුණ මෙතෙන් සිට මම අර කලින් මතක් කළා ඔය චාරූපවල දකින පොතු කබර රෝගය, සොරයිසිස් රෝගය පිළිබඳව අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් අපි දුරකථන අංකයක් මතක් කරන්නම්. ඔබට කතා කරන්න පුළුවන් වෛද්‍යතුමියගෙන් උදව්වක් ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන් 0114 334 44 44, 0114 334 44 66 කියන අංකවලට කතා කළා. අපි
ආරම්භයක් ලබා ගමු මොනවද මේ සෝරයිසිස් පොතු කබර රෝගය එහෙමත් නැත්නම් කිටිබ කියලා අපි හඳුන්වනවා ආයුර්වේද වෛද්‍යානුකූල මේක මේකත් අර පසු කාලීනව ටිකක් කල් ගිහලා ප්‍රතිකාර ගන්න ගියොත් සුව කරන්න අපහසු තත්ත්වයක් වන නිසා වෙන්න අපි හඳුන්වා දෙමු මේ රෝගය කියන්නේ මොකද්ද කියලා. ඔව් දැන් චර්ම රෝග අතරින් ගත්තම ඉතාමත් සුලභව අපිට දකින්න හම් වෙන රෝගයක් මේ පොතු කබර එහෙම නැත්නම් සෝරයිසිස් කියලා හඳුන්වන රෝග තත්ත්වය. මෙහි තියෙන විශේෂත්වය තමයි අපිට මේ විවිධ තවත් ලෙඩ රෝගත් එක්ක සරල ලෙඩ රෝගත් එක්ක අපි මේ රෝගය පටලවා ගන්නවා. ඉතින් ඒ නිසා මෙතනදී අපි අවධානය යොමු කරන්න ඕනේ පොතු කබර රෝගියෙක්ට ප්‍රධාන වශයෙන් දකින්න හම් වෙන ලක්ෂණ මොනවද කියන එකත් මේ රෝගය හඳුනා ගැනීමේදී. දැන් මේක අපි හිතන්නේ ඇත්තටම චර්ම රෝගයක් විතරයි කියලා. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා මේක සම මදපිට ඇති වෙන රෝග තත්ත්වයක්. සමේ පොතු ගැලවීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ කියලා. නමුත් මේක අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය හා බැඳුණු රෝගයක්. අපි හිතන්නේ මේක ඔටෝඉමුන් ඩිසීස් කියලා බලපාන එකක් කියලා විතරයි හිතන්නේ. නමුත් මේක ශරීර අභ්‍යන්තරයෙන් ඇති වෙන රෝග තත්ත්වයක්. ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් ඇති වෙන ක්‍රියාවලියක් නිසා සිද්ධ වෙන්නේ. ඉතින් මෙහිදී සිද්ධ වෙන දේ තමයි අපේ සම මදපිට තියෙන සෛල ස්තරය. අපි චර්මය කියලා අපි හඳුන්වනවා. එහි සෛල අධික විභාජනයට පත්වීම නිසා එහෙම නැත්නම් දැන් සාමාන්‍ය පුද්ගලයෙක්ගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සති 3ක් මාසයක් අතර කාලයක් ගත වෙදී. නමුත් පොතු කබර රෝගියෙක්ගේ මේ ක්‍රියාවලිය දවස් 3ක් 10ක් අතර කාලයක් සිද්ධ වෙන නිසා ඉක්මනින් සම මතුපිට වියලි සෛල ස්තර ඇති වෙනවා. මේ සෛල ස්තරේ ඊට පස්සේ අර කබොල්ලක් වගේ ගැලවිලා ඉවත් වෙලා ගිහින් සියුම් සෛල ස්තරයක් බාහිර පරිසරයට නිරාවරණය වෙනවා. මෙන්න මේ தත්ත්වය අපිට හඳුන්වන්න පුළුවන් පොතු කබර රෝග தත්ත්වයේ විදිහට. අපි සඳහන් කළොත් මේක ශරීරයේ කුමන ස්ථාන මොන මොන තැන්වලද අපේ ඇති වෙන්න පුළුවන් කියලා. ඔව් ඒකත් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන දෙයක්. අපේ හිස් කබල ආශ්‍රිතව අපි ස්කැල්ප් සොරයිසිස් කියලා කියනවා. හිස් කබල ආශ්‍රිතව වැලමිට දනිස් වගේ සන්ධි ආශ්‍රිතව ඒ වගේම ශරීරයේ පුරහමත් වෙන්න පුළුවන් මේක. නියපොතු ආශ්‍රිතව පවා අපි මේ පොතු කබර රෝග தත්ත්වයේ දකිනවා. අපි යනවා පිළියන්දර පැත්තට. තවත් සොරයිසස් ගැන බොහෝ දොරතුරු කියනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඉනෝක මහත්මිය අපිත් එක්ක එකතු වෙ සිටින නිසාවෙන් ඔබට ආයුබෝවන් සුබෝදැසනක්. මට මේ කකුල් වලයි ඇඟ පුරාම තියෙනවා කළු පාටට මේ කුෂ්ටයක් වගේ. කියන්නේ මේ ඒක රෑට තමයි නිතරම කසන්න ගන්න. මට ඒ පිළිබඳ තමයි දැනගන්න ඕන. හරි. ශරීරයේ සම මතු පිට කැසීම නිසා පළු දැමීම කියන මේ ලක්ෂණ දෙකත් එක්ක අපිට රෝග කීපයක්ම ඇති වෙන්න පුළුවන්. අපිට නිශ්චිතව මේක කියලා කියන්න බෑ. අනිත් එක මම හිතන්නේ කළු පැහැති ලප තමයි ඇති වෙනවා කියලා කියන්නේ කැසීමෙන් පස්සේ කුෂ්ඨයක් වගේ. ඉතින් මේක අපි අර කලින් සඳහන් කරා වගේ දිලීර ආසාදනයක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඊට අමතරව මෙයා මේ ශරීර අභ්‍යන්තරයෙන් එන අර අපි කලින් කතා කරපු ආයුර්වේදේ නම් සඳහන් වෙනවා කුෂ්ඨ වර්ග රාශියක්ම. ඒතර මේ යම්කිසි අපි නිශ්චිතව හඳුනා ගැනීම කළ යුතු අවස්ථාවක් ඒක. කුෂ්ඨ රෝගය කුමක්ද කියලා නිසි පරිදි හඳුනා ගන්න නැතුව අපිට නිශ්චිත උත්තරයක් දෙන්න අමාරුයි ඒකට. අපි ගම්පොළ පැත්තටත් යනවා. සරණි මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් ඔබට සුබ උදෑසනක්. ආයුබෝවන් මිස්. ඔව් ඔබ ගැටළු යමු කරන්න පුළුවන් වෛද්‍යතුමියට. ડોક્ટર මටත් මේ ලෙඩේ දැන් තියෙනවා අවුරුදු 8ක විතර වගේ ඉඳලා. මුලින් මගේ ඔළුවේ ඉතරයි ආවේ. පස්සේ මගේ වැලමිට දෙකේ දණිස් දෙකේ එහෙම ඇවිත් තියෙනවා. සමහර අත්ලාපය මගේ සැල්ලම් නැකිලා ගිහින් දෙනක් මගේ ඔළුවේ තියෙන එක වෙලාවකට අඩු වෙනවා වෙලාවකට වැඩි වෙනවා එහෙම. දැන් ප්‍රතිපක් නරලටත් වගේ ඇවිත් තියෙනවා. මම ආයුර්වේද ප්‍රතිකාර කරා මාසයක් විතර වගේ ආයුර්වේද නතර වෙලා පංචකර්ම ප්‍රතිකාර තීරම කරා. මම ඒක පාර මගේ කොණ්ඩේ පවා තීරම මගේ කොණ්ඩේ ටයිම් කළා මම බෙහෙත් කරා. එනට ඒක ටිකක් අඩු වෙන්නේ වෙලාවකට ඒක වැඩි වෙනවා වෙලාවකට මම දැන් විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මට මේ සඳහා කරන්න පුළුවන් ප්‍රතිකාර කොහොමද මොන වගේද කියලා දැනගන්න පුළුවන්ද? ඔව් ඒ විශේෂ දෙයක් සඳහන් කළා මේ වෙලාවකට අඩු වෙනවා වෙලාවකට වැඩි වෙනවා. ඔව් මේකත් පොතු කබර රෝගියේ අපි දකින දෙයක්. නමුත් අපි පොතු කබර රෝගය කියන අපි කියන්නේ නිට්ටාවට සුව කරන එහෙම නැත්නම් සම්පූර්ණයෙන් සුව කරන මෙන්න මේ අධියර දක්වා වුණත් අපිට යන්න පුළුවන්. ඒ නිසා 얘는 අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. ආයුර්වේද ප්‍රතිකාර ඉතාමත් සාර්ථකයි පොතු කබර රෝගය සඳහා. නමුත් මේ පවසන ආකාරයට කාලයකදී හොඳ වෙලා නැවත ඇති වෙනවා කියන එකේදී අනිවාර්යෙන් ශරීරය තුළින් මේක සම්පූර්ණයෙන් රෝගේ ඉවත් වෙලා ගිහින් නැහැ. ඊට අමතරව ඒ ප්‍රතිකාර පද්ධතිය සමහරක් විට සම්පූර්ණ නොවීම නිසා තවදුරටත් රෝගය ඇඟ ඇතුලේ තියෙනවා. ඊට අමතරව මේ විවිධ හේතු තියෙනවා. විශේෂයෙන් ආහාර පාන රටාව මේ දේවල් අපි පොතු කබර රෝගියෙක් ප්‍රවේශම් විය යුතු ආකාර තියෙනවා.
ඉතින් ඒ වගේ ජීවන රටාවයි ආහාර රටාවයි එක්කම හරියට අපි ප්‍රතිකාර ටික ගත්තොත් මේ රෝගය සුව කරගන්න පුළුවන්. කතා කරන්නේ ටිකක් බහුලව පවතින සමේ රෝග තත්ත්වයක් වන සොරයිසිස්. එහෙමත් නැත්නම් පොතු කබර රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඉතින් එහෙම කියනකොට මේ මොහොතේ සමන්ත මහත්මිය අපිත් එක්ක එකතු වෙසෙත් බා ගිරිඋල්ලෙන් ආයුබෝවන් ඔබට සුබ උදෑසනක්. ආයුබෝවන්. ඔබේ ගැටළු යම් කරන්න පුළුවන්. ඩොක්ටර් මගේ මේ ඉස්සල්ලාම දැන් අවුරුදු දෙකකට ඉස්සර වෙලා ඔළුව තමයි ආවේ. ඊට පස්සේ හරියට ධන ගාන සබාවක් එක්කලා තමයි මතුනේ. ඊට පස්සේ බෙහෙත් ගත්තා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නැකලේ නෑ මේ. හැබැයි මට බෙහෙතක් දැන් දීලා තියෙනවා ඉන්ටීරියර් මේ කෝට්ලැක් කියන ක්‍රීම් එකයි එල්ඩම් කියන ක්‍රීම් එකයි. ඒ දෙක ගෑවට පස්සේ පොඩ්ඩක් කොන්ට්‍රෝල් වෙනවා. දැන් මගේ නියපොතු වලට පවා ඇවිල්ලා තියෙන්නේ. හරි, මං හිතන්නේ අපි කලින් කතා කරපු ගැටලුවමයි. දැන් මේක අපි බොහෝ වෙලාවට හිතනවානේ මේ බාහිර සමට විතරක් සීමා වුණ රෝගයක් කියලා. නමුත් මේක ශරීර අභ්‍යන්තරයේ අපේ අභ්‍යන්තර පරිසරයත් එක්ක සම්බන්ධ වෙච්ච රෝගයක් මේක. ඒ නිසා දැන් මේ බාහිර ආලේප වලට විතරක් සීමා නොවී ශරීර අභ්‍යන්තරයට ඉදිරියේදී අපි කතා කරන ආයුර්වේදයේදී කළ හැකි පිළියම් මේ සම්බන්ධයෙන් එතනදී අපි වැඩිදුරටත් මේකට උත්තරයක් හම්බ වෙයි. ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වීමේදී බාහිර දේවල් වලට පමණක් සීමා නොවී ශරීර අභ්‍යන්තරයට ලබා ගන්න ඖෂධත් එක්කම යම්කිසි කාල පරාසයක් මේ රෝගය සම්පූර්ණයෙන් සුව වෙනතුරු මේ ප්‍රතිකාර නොකඩවා කරගෙන යන්න. එතකොට අනිවාර්යෙන් මේ රෝගය සුව කරගන්න පුළුවන්. අපි යනවා නැවතත් මාවනැල්ල පැත්තට. ධනුෂ්ක මහත්මිය අපිත් එක්ක එකතු වෙ සිටිනවා. ආයිබෝවන් ඔබට සුබ උදෑසනක්. ආයිබෝවන් සුබ උදෑසනක්. ඔබේ ගැටළු යොමු කරන්න පුළුවන්. මිස් දැන් අවුරුදු 13ක් විතර ඉඳන් මේ ලෙඩේ තියෙන්නේ. මට අවුරුදු 12යි මේක හැදෙනකොට මගේ ඔළුවම මම හැදුනේ. දැන් වෙනකොට මුළු ඇඟම ගාන තියෙනවා. ඇත්තටම මම මානසිකව විතරක් ඉන්නේ. ගොඩාක් ડોක්ටර්ස්ලාගෙන් බෙහෙත් ගත්තා. හොඳයි කියන තැන්වලට ගියා. දැන් වැලමිටිය ඇඟ හැම තැනම බඩේ කකුල් වල හැම තැනම තියෙනවා. බෙහෙත් කරාට අඩු වෙන්නේ නැහැ. කළු පාටට ලපි තියෙනවා. කාලෙකට අඩු වෙනවා. ආයෙ කාලෙකට වැඩි වෙනවා. ඇත්තටම ගොඩාක් මානසික වැටිලා ඉන්නේ. ඇත්තටම මේ දෙදේ මට නිතරම හොඳ කරගන්න බැරිද? මට තියෙන ප්‍රශ්නේ තමයි මම ජීවිතේ පවා නැති කරගන්න එක. මම පුරාම තියෙනවා ડોක්ටර්. දැන් මේ එකම ගැටලුව තමයි අපිට විවිධාකාරයෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ දිගු කාලීනව මෙම රෝග තත්ත්වේ තියෙනවා නමුත් සුවපත් වෙන්නේ නැහැ කියන එක. මෙතනදී තව විශේෂ දෙයක් මම සඳහන් කරන්නම්. අපි ඖෂධ සඳහා එහෙම නැත්නම් ප්‍රතිකාර සඳහා යොමු වෙන අතරදිම බලන්න මේ පොතු කබර රෝගය ඇතිවීමට අපේ ශරීරයෙන් විවිධ හේතු තියෙනවා. හරි, මේ හේතු කාරණා ටික අපි නවත්ත ගන්නත් ඕනේ. අපි පොතුකබර රෝගය සඳහා දිගටම ප්‍රතිකාර කරන අතරෙදි මේකට හිතකර නොවන ජීවන රටාවක් ගත කරගෙන යනවා නම් අපි දන්නා ඉතාමත් උෂ්ණ ආහාර පාන ගන්න එක සමහරක් ආහාර පාන අසාත්මිකතා දක්වන ආහාර පාන තියෙනවා. මේ වගේ දේවල් ඊට අමතරව යම් කිසි හේතුවක් අපි හිතමු මොන හරි ගල්වන ආලේපනයක් හෝ වෙන කිසියම් දෙයක් සමහරක් ජානමය බලපෑම් නිසා මේ වගේ විවිධ කාරණා නිසා මේ රෝගය සුවවීම ප්‍රමාද කරන්න ගොඩක් හේතු තියෙනවා. ඉතින් මේ දේවල් ගැන අධෛර්යයටපත් නොවි දීර්ඝකාලීනව මේ ප්‍රතිකාර ගන්න නිසි ප්‍රතිකාර ලබා ගන්න. අපේ රජයේ ආයුර්වේද රෝහල් වලින් පවා ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම තියෙනවා. ඉතින් රෝගේ සුව වෙන තුරු ප්‍රතිකාර ලබා ගන්න කියන එක තමයි මේකට ලබා දිය යුතු විශේෂම. ඒ වගේම මේ අය විශේෂ දෙයක් කියුවා මේ අය මානසිකව වැටලා ඉන්නේ ජීවිතේ පවා නැති කරගන්න හැදුවා කියලා. මේක උත්සන්න වෙන්නේ අපේ මනසත් බලපානවා නේද? බලපානවා. අපේ මානසික තත්ත්වය බොහෝ වෙලාවට චර්ම රෝග බොහොමයක් සඳහා බලපානවා. ඉතින් කොයිම වෙලාවකවත් මානසික වේ සම්බන්ධයෙන් අධිකව හිතන්න අවශ්‍ය නැහැ. අපිට හැම දෙයක් සඳහාම ප්‍රතිකාර තියෙනවා. ඉතින් අපිට මානසික සුවතාවය පවත්වාගෙන යන්න භාවනා ක්‍රම ආදී සඳහා යොමු වෙන ගමන් ප්‍රතිකාර ගන්න මේ අනිවාර්යම සාර්ථක වේ. අපි සොරයිසිස් රෝගී තත්ත්වය පිළිබඳව හැඳින්වීමක් කළා, මේ රෝග ලක්ෂණ සඳහන් කළා. දැන් ගොඩක් අය පටල ගන්න දේකුත් මෙතෙන්දී කතා කරන්න ඕනේ. මේ හිස් කබලේ මේ රෝගී තත්ත්වය ඇති වෙනවා කියව නිසාම හිස් හොරිත් ඇති වෙනවා සමහර අයට, සොරයිසිසුත් තියෙනවා. දැන් සමහර අය මේ දෙක පටල ගන්න මේක එකක්ද මේක හිස් හොරි කියලා හිතනවද? අපි ඒක කොහොමද පැහැදිලි කරලා දෙන්නේ? ඔව්, දැන් ගොඩක් කට්ටිය කියවන දීර්ඝකාලීනව සොරයිසිස් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ මුල් කාලීනව මේකට ප්‍රතිකාරයක් නොකිරීම. මුල් කාලීනව ප්‍රතිකාරයක් නොකිරීමට ප්‍රධාන හේතුව තමයි අපි අනෙකුත් රෝගත් එක්ක මේක පටලව ගන්න එක. මොකද මං හිතන්නේ සොරයිසිස් එහෙම නැත්නම් පොතු කබර තමන්ට තියෙනවා කියලා දැනගත්තොත් කෙනෙක් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමු වෙනවා.
නමුත් මෙතනදී විශේෂයෙන් හිස ආශ්‍රිත වෙන සොරයිසිස් එහෙම නැත්නම් ස්කැල්ප් සොරයිසිස් කියන තත්වයේදී අපිට හිස්සොරිත් එක්ක මේක පැටලෙනවා. මොකද හිස්සොරි වලදීත් අපිට කැසීම, පොතු ගැලවීම වගේ ලක්ෂණ තියෙනවා. නමුත් සොරයිසිස් වල අපිට හඳුනා ගැනීමේ ලක්ෂණ තියෙන අපි ඒ ටික කතා කරමු. මොකද දැන් හිස්සොරි අපිට ඒ සඳහා සුදුසු පිරිසිදු කාරක ශැම්පු වර්ග ආදී භාවිතා කිරීමෙන් හිස්සොරි කියන දේ අඩු වෙනවා. නමුත් සොරයිසිස් එහෙම අඩු වෙන්නේ නැහැ. අපි හිස්සොරි සඳහා භාවිතා කරන ශැම්පු වගේ දේවල් නිසා වැඩිවීමක් මිසක් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව මේ සොරයිසිස් වල අපි දකින තව ලක්ෂණයක් තියෙනවා. මතුපිට සම ගැලවිලා ඉවත් වෙලා ගියපුවාම අභ්‍යන්තර සම රතු පැහැයෙන් දකින්න හම්බ වෙනවා. මේක අපිට හිස්සොරි වලදී පොදුවේ දකින්න හම්බ වෙන ලක්ෂණයක් නෙමෙයි. මේක ස්කැල්ප් සොරයිසිස් වලදී අපිට දකින්න හම්බ වෙන තත්ත්වයක්. ඒකට හේතුව අර ඒ ආසන්නයේ තියෙන රුධිර නාලවල විස්තරණය වීම නිසා අපිට දකින්න හම්බ වෙනවා මේ රතු පාට ගතියක්. මේ දිගු කාලීනව පවතිනවා නම් රතු පැහැ ගතියක් දකින්න හම්බ වෙනවා නම් මේ පොතු ගැලවී යාම දිගින් දිගටම සිද්ධ වෙනවා නම් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා නම් හිස්සොරි කියලා හිතලා මේක අත්හැර දාලා ඉන්නේ නැතුව ඒ සඳහා විධිමත් ප්‍රතිකාර සඳහා යොමු වෙන එක අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඉතාමත් ඉක්මනින් ඒක සුව කරගන්න පුළුවන් අපිට. දැන් මේ හිස්සේ පවතින පොතු ගබර ගැන මතක් කරපු නිසාම අපිට ඒ සඳහා කරන්න පුළුවන් බාහිර සත්කාර ගැනත් මතක් කරමු. ඔව් මේකට ආයුර්වේදීය සත්කාර ඉතාමත් සාර්ථකයි. අපිට තියෙනවා දැන් මේ බාහිර සමට අපිට බාහිරින් සත්කාර කරන්න පුළුවන්. ශරීර අභ්‍යන්තරයට ඖෂධ ලබා දෙන ගමන්ම අපිට පුළුවන් අර මතපිට අපි චර්මයේ තියෙන සෛලවල ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය කරලා දෙන්න අපිට බාහිර සත්කාර කරන්න පුළුවන්. මේක ආයුර්වේදයේ තෙල් වර්ග යොදාගෙන කරන සත්කාර කීපයක්ම තියෙනවා. අපිට ඒක නවීන තාක්ෂණයේ යොදාගෙන කරන්නත් පුළුවන් මේ බාහිර සත්කාර. ඒක අපිට වීඩියෝ දර්ශනත් ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ඒතර මෙතනදී අපිට ඒ තෙල් වර්ගවලින් ඒ කියන්නේ ඖෂධීය තෙල් වර්ගවල තියෙන ඒ සත්කාරය අර ශරීරයේ සෛලවල දක්වන අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හොඳ විසඳුමක් විදිහටත් අපිට යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් විවිධ වෛද්‍ය විද්‍යාත්මකව අපි යොදාගන්නේ කිරණ වර්ග යොදාගනිමින් මේ වගේ මිසක්නේ මොන වගේද? ඔව් මේ යොදාගන මේ ස්කැල්ප් සොරයිසිස් සඳහා කරන ප්‍රතිකාරයක් මේ දක්වන්නේ ආයුර්වේද ඖෂධ යොදාගනිමින් ඒකට නවීන තාක්ෂණයත් මුසු කරමින් කරන සත්කාරයක් මේක. මේ වගේ දේවල් වල විශේෂයෙන් කියන්න ඕනේ අතුරු ආබාධ රහිතව අපිට කරන්න පුළුවන් සත්කාර මේ බාහිරව කරන්න පුළුවන් දේවල්. ඒ වගේම අපිට තියෙනවා මේ තෙල් වර්ග යොදාගනිමින් අපි කරන ශිරෝධාරා වගේ සත්කාර. ඒකත් ඉතාමත් හොඳයි අපිට හිස්කබලේ ඇති වෙන හිස්සොරි සඳහා අපිට කරන්න පුළුවන්. ඒ වගේම සොරයිසිස් තත්වයන් සඳහාත් අපිට යොදා ගන්න පුළුවන් සත්කාරයක් විදිහට අපිට මේ බාහිර සත්කාර හඳුන්වන්න පුළුවන්. දැන් අපිට අප දුරකථන ඇමතුම් බොහොම එක තිබුණේ මේක කාලයක් ගත වෙලා. අවුරුදු 8ක් කිව්වා 12ක් කිව්වා. දැන් එහෙම කාලයක් ගත වෙච්ච සොරයිසිස් එහෙමත් නැත්නම් පොතු කබර සුව කරන්න පුළුවන්ද? ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවාද? බොහෝ අය මේක දිහා බලාගෙන බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි මේක. ඔව් දැන් දීර්ඝ කාලීනව තියෙන සොරයිසිස් උනත් ඇත්තටම හොඳ කරන්න පුළුවන් අපිට. නමුත් අපි අර කලින් ඉඳන්ම කතා කරා වගේ මේක බාහිර ආලේපන වලින් විතරක් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ශරීර අභ්‍යන්තරයටත් ප්‍රතිකාර ලබා දෙමින් තමයි අපි මේක කළ යුත්තේ. ඒතර ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව අපි මේ රෝගය ගැන කතා කරොත් මොනවද අපිට තියෙන විසඳුම් කියලා විශේෂයෙන් අපේ මේ ආයුර්වේද පංචකර්ම සත්කාර මගින් අපිට පුළුවන් මේ පොතුකබර රෝගයට ඉතාමත් හොඳ ප්‍රතිකාර ලබා දෙන්න. මම හිතන්නේ අහලා ඇති අපේ ආයුර්වේද පංචකර්මවලදී අපි කරනවා වමන කර්මය, ඒ කියන්නේ වමනය කරවීම තුළින් ශරීරය පිරිසුදු කිරීමක්. මෙන්න මේ ආයුර්වේදයේ සඳහන් වෙන ශෝධන කර්ම, ශමන කර්ම, තර්පණ කියන අධ්‍යයන තුන ඔස්සේම කියන්නේ ශරීරය මුලින් අපි පිරිසුදු කිරීමේ ක්‍රියාවලියක්, ඊට පස්සේ මේ රෝගය සඳහා ප්‍රතිකාර කිරීමක්, ඉන්පසු රෝගය නැවත ඇති නොවන තත්ත්වයට ශරීරයේ යථා තත්ත්වයට ගැනීමේ ක්‍රියාවලියක්. මෙන්න මේ අධ්‍යයන තුනෙන්ම අපිට පුළුවන් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව පොතුකබර රෝගය සඳහා ඉතාමත් සාර්ථකව ප්‍රතිකාර කරන්න. දැන් කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ පොතුකබර රෝගය තවත් කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්ද? අපි ඒකට මොන වගේ උත්තරයක් දෙන්නේ? ඔව් දැන් ගොඩක් අය බයයි මේ පොතුකබර රෝගියෙක් ළඟින් ඉන්නකොට ඒ කසනවා, ඒ පොතු ගැලවෙනවා, මේකත් එක්ක ස්පර්ශයෙන් බෝ වෙයි කියලා. ඒ කියන්නේ ආශ්‍රය කරන්න බයයි. හරි, නමුත් අපිට මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේ පොතුකබර රෝගිය ස්පර්ශයෙන් බෝ වෙන්නේ නැහැ. ස්පර්ශයෙන් බෝ වෙන රෝගයක් නෙමෙයි. එහෙම අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ පොතුකබර රෝගය ගැන. මෙහිදී හැබැයි අපිට තියෙන මෙන්න මෙහෙම දෙයක්. පවුල එක්කයකට තිබුණොත් තව කෙනෙක්ට හැදීමේ ඉඩක් තියෙනවා. ඒ ස්පර්ශයෙන් හෝ බඩු බාහිරාදී භාවිතා කිරීමෙන් නෙමෙයි.
ජානමය වශයෙන් බලපෑමක් ඇතිවීම නිසා පවුලේ එක් අයෙකුට තියනවා නම් තව කෙනෙක්ට හැදෙන්න අවදානම තියනවා කියන එක අපි අවධානයෙන් ඉන්න එක හොඳයි. නමුත් ස්පර්ශයෙන් හෝ ගැටීම තුළින් බෝ වෙන රෝගයක් නෙමේ පොතුකබර හෝ සොරයිසිස් කියලා කියන්නේ. මේ වෙනකොටත් මේ රෝගයෙන් එහෙමත් නැත්නම් පොතුකබර රෝගයෙන් පෙළෙන කෙනෙක්ට අපිට දෙන්නට පුළුවන් මොන වගේ උපදෙස් ටිකක්ද? ඔව් මම හිතන්නේ අපිට ආපු ගැටළු වලදීත් ගොඩක් වෙලාවට මේක ඉදිරිපත් වුණා. දැනටත් පොතුකබර රෝගයෙන් පීඩා විඳිනවා නම් අපි සැලකිලිමත් විය යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් ප්‍රධානවම අපි නිතරම කතා කරන මේ ආහාර පාන රටාව ගැන. උෂ්ණ ආහාර, විරුද්ධ ආහාර මේවා ගන්න බෑ. ඒක එක කාරණයක්. අනිත් අතින් අපි අධිකව භාවිතා කරනවා නම් මත්පැන් දුම්වැටි වගේ දේවල් භාවිතා කරනවා නම් ඒ වගේ දේවල් නැවැත්විය යුතුයි. ඒ වගේම අපේ සමහරක් රෝගාබාධ තියෙනවා මේ සොරයිසිස් තත්වයට බලපෑම් ඇති කරන. උදාහරණයක් විදිහට කිව්වොත් දියවැඩියාව, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම, ඒ වගේම අක්මාවේ මේද තැන්පත් වීම, මෙන්න මේ වගේ රෝගාබාධ ඔබට තියෙනවා නම් සමහරක් විට සොරයිසිස් හොඳ කරගන්න ප්‍රතිකාර කරත් ඒ ප්‍රතිකාර සාර්ථක නොවෙන්න පුළුවන්. එතකොට අපි අර කියන රෝගාබාධ සඳහා ප්‍රතිකාර කරන ගමන් තමයි සොරයිසිස් රෝගය සඳහා ප්‍රතිකාර කළ යුත්තේ. ඒ වගේම අධික බර තියෙනවා නම්, අධික ස්ථූලතාවය තියෙනවා නම් ඒත් සොරයිසිස් රෝගය හොඳ කරන එක ටිකක් අපහසුයි. ඉතින් ශරීරයේ නිශ්චිත බරක් පවත්වාගෙන යමින් ආහාර පාන නිසියාකාරව ගන්න ගමන් ජීවන රටාවත් යහපත් විදිහට පවත්වාගෙන ගියොත් පොතුකබර රෝගේ ඉතාමත් පහසුවෙන් සුව කරගන්න පුළුවන්. ඔව් ඉතින් අපි ඒ කතා කරලා පොතුකබර රෝගය පිළිබඳ, හැබැයි අලුත් අවුරුද්දේ මේ සමේ රෝග පිළිබඳව පොදුවේ කතා කළොත් අපි සම ආරක්ෂා කරගන්න, රෝගවලින් අපේ සම පරිස්සම් කරගන්න මොන වගේ උපදෙස් ටිකක් අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන්? ඔව් දැන් සම කියන්නේ මම මුලිනුත් කතා කරා වගේ බාහිර පරිසරයෙන් අපේ ශරීරය අභ්‍යන්තරය ආරක්ෂා කරන ප්‍රධානම ආරක්ෂක ආවරණයනේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපේ සම ආරක්ෂා කරගන්න. ඒක ඒ සඳහා අපිට පොදුවේ ගන්න පුළුවන් දේවල් අපි හිතකර ආහාර පාන රටාව. අපි දන්නා අපිට අවශ්‍ය මූලික පෝෂක ටික නොලැබී යාම නිසා අපේ සමේ ක්‍රියාකාරීත්වය අපිට නැති වෙලා යනවා. ඒ වගේම තමයි අපි ආලේප කරන දේවල්. අපි හිරු එළියට යනවා නම් හිරු ආවරණ ආදී යොදා ගැනීම ඒවත් ඉතාමත් හොඳයි. මොකද අපේ සම ආරක්ෂා කර ගැනීමට අපි කරන දේවල්. ඒ වගේම තමයි දේශගුණික විපර්යාසවලදී අපි සම ආරක්ෂා කර ගැනීමට අපි කරන දේවල්. උෂ්ණ ශීත කාලගුණයන් වලදී ඊට සුදුසු ඇඳුම් පැළඳුම් තෝර ගැනීම, ඒ වගේම තමයි අධික හිරු එළියට නිරාවරණය වෙන වෙලාවට අපිට ඒ සඳහා ආවරණ භාවිතා කිරීම, මේ වගේ දේවල් අපි කළ යුතුයි. ඒ වගේම තමයි පොදුවේ සමගැන් අපි සමේ නිරෝගීතාවයේ බලාපොරොත්තු වෙනවා නම් නින්ද සහ මානසික සුවතාවය සඳහාත් අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි. අපි පොදුවේ කාරණා ටික ගැන කතා කළේ විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් අපි සම ගැන කියන දේ අර මම කලින් කතා කළා වගේ මේ කතා බහ ආරම්භ කරන මොහොතේදී කිව්වා වගේ අපි සම අමතක කරනවා. ඊටත් වඩා ටිකක් බරපතල රෝගී තත්ත්වයක් වරඳුනොත් තමයි අපි වෛද්‍යවරයෙක් වෙතට යන්නේ, ප්‍රතිකාර කලා යොමු වෙන්නේ. සම මතක් වෙන්නේ මුරියම් හෝ රෝගී තත්ත්වයක් අපි දකිනවා, සමේ රෝගී තත්ත්වයක් අපි දකිනවා. හැබැයි ඒකෙන් අර පීඩා විඳිලා දෙවන තුන්වන හතරවන පියවර වලට ගියාට පස්සේ තමයි අපි යන්නේ ප්‍රතිකාර කරා. හැබැයි එතකොට අපිට ටිකක් ප්‍රමාද වැඩි වෙනවා වන්නට පුළුවන්. ඒ නිසායි අපි පොදුවේ කතා කළ මේ අලුත් අවුරුද්දේ සොරයිසිස් රෝගය පිළිබඳව ටිකක් වැඩිපුර කතා කළා. හැබැයි පොදුවේ සමේ රෝග ගැන කතා කරනකොට ඔබේ ආහාර පාන පිළිබඳව, විශේෂයෙන්ම අපේ ඇවතුම් පැවතුම් පිළිබඳව, අපේ මනස පවා අපේ සම ලස්සනට තියාගන්න, පරිස්සමට තියාගන්න, පිරිසිදුව තියාගන්න අනිවාර්යෙන් බලපානවා. ඉතින් වර්තමානයේ අලුත් අවුරුද්දේ ඔබට පණිවිඩයක් තිරණා කියන්නට පුළුවන් නිරෝගී බවට. නිරෝගී බව බලාපොරොත්තු වෙන අපි හැම දෙනාම මූලිකවම අවධානය යොමු කරන්න ඕනේ අපේ ආහාර පාන රටාව සහ අපේ ජීවන රටාව නිරෝගීව පවත්වාගෙන යෑමට. ඒ වගේම සමේ රෝග ගැන තව පොඩි හිතයක් මම එකතු කරන්නම්. ඉතාමත් මුල් අවදී ඔබ සමේ රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට යොමු වුවහොත් බාහිර ප්‍රතිකාර වලින් පමණක් ඔබට රෝගය සුව කර ගැනීමට පුළුවන්, අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා යොමු නොවි. ඒ නිසා මුල් අධ්‍යයනයේදීම ඒ සඳහා යොමු වෙන. අලුත් අවුරුද්ද සුබ වෙන්නට නම් අපි සුබ දේවල් හිතන්න පටන් ඕන. සුබ විදියට ජීවත් වෙන්නට නම් අපි සුබ දේවල්ම අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. ඔබට මතක ඇති දැන් සොරයිසිස් රෝගය ගැන කතා කරනකොට එක රෝගියෙක් කිව්වා මට ජීවිතේ නැති කරගන්න හිතුණා කියලා. මට හැමදේම එපා වෙලා තියෙනවා කියලා කිව්වා. ඉතින් අලුත් අවුරුද්ද ජනවාරි 1 වෙනිදාට විතරක්, එහෙමත් නැත්නම් කලින් අවුරුදු 31 වෙනිදාට විතරක් මම අද ඉඳන් අලුත් වෙනවා, අද ඉඳන් අලුත් දේවල් මගේ ජීවිතේට එකතු කරගන්නවා, අද ඉඳන් වෙනස් වෙනවා කියලා හිතන්නේ නැතුව දවස් 365ම අපිට අලුත් වෙන්න පුළුවන් නම්, අලුත් විදිහට හිතන්න පුළුවන් නම්, අපි අර පොසිටිව් තින්කින් කියන එක වචනයට පොතට පමණක් සීමා කරගන්න නැතුව ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් හැමදාමත් අපේ ජීවිතේ පොසිටිව් වෙනවා, හැමදාමත් අපේ ජීවිතේ ධනාත්මක වෙනවා. ලෙඩ දුක් තියෙන්න පුළුවන්. අපි හැමෝටම ලෙඩ දුක් තියෙනවා, කරදර තියෙනවා, ප්‍රශ්න තියෙනවා, බාධක තියෙනවා. හැබැයි
අපි ශක්තිමත්ව නැගී සිටියොත් අපිට හැම දෙයකටම ශක්තිමත්ව මූණ දෙන්නට පුළුවන්. අපේ ජීවිතය දිනන්නට පුළුවන්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ආයුර්වේද වෛද්‍ය සෞම්‍ය සේනානායක. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට අපේ වැඩසටහනත් හමාර කරනවා. හැම කෙනෙක්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා. නිරෝගීමත් අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්ථනා කරමි.